අපි මාධ්‍ය ආයතන සියල්ලන්ගේ මිල අසිරින විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ඔවුන් අපක්ෂපාතී වෙලා විතරක් මදි. අපක්ෂපාතීත්වය ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒක හේතු යන්න ඕනේ මහජනයාට. ඒක නිසා රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීව ක්‍රියා කිරීමේ වගකීම අපි නැවතත් අවධාරණය කරනවා. ඒකම පෞද්ගලික මාධ්‍ය වලට අපි කියන්නට ඕනේ කරුණ තමයි සංඛ්‍යාත එහෙම නැත්නම් තරංගමාලා අයිති ජනතාවට ජනතාවගෙන් රජයට ඒවා සීමිතයි මේවා රජයේ විසින් తాවකාලිකව බදු දීපු දේවල් ඒක නිසා සාධාරණව භාවිතා කරන්න කියලා එහෙම නොවන අය සම්බන්ධයෙන් එහෙම නොවන අවස්ථාවලදී රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් සිවිල් පුරවැසියන් අපට දැනුම් දීලා දෙනවා ඔවුන් අධිකරණයට යනවා මැතිවරණ කමිෂන් සභාවට මාධ්‍ය පාලනය භාර අමාත්‍යාංශවලට ඒවා නියාමනය කරන කමිෂන් සභාවලට එරෙහිව එහෙම ගියොත් අපි මැතිවරණ කමිෂන් සභාව එවැනි අවස්ථාවකදී පෙනී සිටින්නේ මේ සංඛ්‍යාත මහජනයා සතුය ඒවා සාධාරණව භාවිතා කිරීමට පෞද්ගලික මාධ්‍යත් බැඳී සිටිනවා අය කියන එක තමයි අපි එතෙන්දී කියන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 6කට අධික ඡන්දදායකින්ට ලබන 31 වනදා තැපැල් ඡන්දය භාවිත කිරීමට නියමිත බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 2019 ඔක්තෝබර් 18 වෙනි සිකුරාදා ලංකාවේ තැපැල් ඡන්ද 6 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිකුත් කරා. ඒවා දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාලවල තියෙනවා. තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ඒ රජයේ කාර්යාලවලට පොලිසියවලට හමුදා කඳවුරුවලට ළංගම ඩිපෝවලට සඳුදා ඉඳලා තැපෑනෙන් ලැබෙනවා. අපේම සියලුම සහතික කිරීමේ නිලධාරීන්ගේ ආයතන ප්‍රධානීන්ගේ තැපෑල භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කවර එම සහතික කිරීමේ නිලධාරියාගේ අතටම ලැබෙනසේ වැඩපිළිවෙලක් සකස් කරන්න තැපෑලෙන් ඡන්දය ලකුණු කිරීමට නියමිත ඔක්තෝබර් 31 වෙනි දින වනතෙක් මේවා විවෘත නොකර සුරක්ෂිතව තබාගත යුතුයි. ඒවා විවෘත කරන්නට ඕනේ තැපැල් ඡන්ද දායකයා ඉදිරිපිට පමණයි. ඒක නිසා මේ සම්බන්ධයේ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සියලු තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන්ගේ ඒ ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව අපි කාරුණිකව දන්වා සිටිනවා.